ලංවා කියන්නේ වානේ පන්නරේම කතාවක් නෙමෙයි. දැවේ දුවදරුවන්ගේ පන්නරයත් උපනම් වන කතාවක්. ඉතින් මෙතනත් සිදුවෙන්නේ අන්න එවැනි එක් අවස්ථාවක්. මේ විශ්වවිද්‍යාලයේ රූණි විශ්වවිද්‍යාලයේ අපි බොහෝ වසරවල මෙවැනි කාර්යයන්ට බද්ධ වෙලා තිනවා. මෙතන මේ කරන ස්පැගටි තරංගාවලියේ අරමුණ තමයි සම්පත් භාවිතය කොහොමද අපි උපරිමයක් කරගන්නේ. ඉතින් මම හිතනවා මෙතන තරඟකරුවන් විශේෂයෙන් අද පාඨශාලාවේ කට්ටියක් මෙතනට ආවා. මම හිතන්නේ ස්පැගටි බ්‍රිජ් 40ක් පමණ ඉදිරිපත් වුණා. එයින් බොහොමයක් කෙනෙක් දෙන්නේ දෙන්න වෙන්න පුළුවන්. නමුත් අනිත් ඔක්කොම පරාද නැහැ. ඒ පෙරදීම තුල අපිට ලොකු දැනුමක් අපිට ලැබෙනවා. අපේ සම්පත් භාවිතය ඒවායේ ශක්තිය කොහොමද වැඩි කරන්නේ කියලා. ඉතින් එහෙම ගමනක තමයි අද අපි යවට දකින යෝධ ඇටවුම් ඉදි වෙන්නේ. මෙවැනි කුංචි ක්‍රියාකාරකම් හරහා දැනුම ලබලා ඒක පන්නරයකට ගෙනල්ලා ඒවා කොහොමද අද දවසට ඔබින විදියට යොදවන්නේ. ඒකේ අරමුණ නැවතත් මා කියන්න කැමති සම්පත් භාවිතයේ මේ ශක්තියින් මේ යාන්ත්‍රික ගුණ කොහොමද අපි උපරිම කරගන්නේ. ඉතින් ලංවාවල කතාවත් ඇත්තෙන්ම මේක තමයි. මොකද 1960 ගණන් වල අපි ආරම්භ කෙරුවේ මුරුදු යකඩේ කතාවක. ඊට පස්සේ ලෝකයා දඟර වාමි වලට පිවිසෙනකොට අපි ඒ වැළඳගත් ප්‍රථම ලාංකික ආයතනය වුණා. ඊට පස්සේ එතනින් නොමැති තවත් ශක්තිය වැඩි වෙන්නත් අඩු සම්පත් ප්‍රමාණයකින් මේ ශක්තිය ලබා ගන්න තැනට ලෝකයා යොමු වෙනකොට අපි එතන හිටියා. ඒක හන්ද තමයි දැයට QT තාක්ෂණය අපිට දායද කරන්නට හැකි වුණේ.